කඩවත දී කොළඹ පිටත වටරඹ මාර්ගයට සම්බන්ධ වන මධ්‍යම අධිවේගී මාර්ගය පළමු අදියරේදී දඹුල්ල හා ගලකෙතර ප්‍රදේශ දක්වා ක්‍රියාත්මක කරනවා. එය උතුරු හා නැගෙනහිර පළාත් වෙත යැකෙන්නේ දෙවැනි අදියර ලෙසයි. මහාමාර්ග අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ව්‍යාපෘතිය මෙහෙවනු ලබන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය විසින්. මාර්ගය මහනුවර හා දඹුල්ල දෙසට වෙන්වන්නේ පොතුහැර පද්ධති හුමාරු මධ්‍යස්ථානය මගින්. මීටර 3.6ක පල්ලකින් යුත් මන්තිරු 4කින් සමන්විත මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම ප්‍රධාන කලාප 4ක් යටතේ ක්‍රියාත්මකයි. මීරිකම සිට කුරුණෑගල දක්වා කිලෝමීටර 40ක දුරකින් යුත් දෙවැනි කලාපයේ නියමු මාර්ග සකස් කිරීම මේ වන විට 70%කින් අවසන්. එම කලාපය තුළ කිලෝමීටර 8හමාරක් දක්වා මාර්ගයේ ඉදිවන්නේ සිරස් කණු මතයි. ගුවන් පාලම් 11ක් හරස් පාලම් 30ක්ද ඊට ඇතුළත්. එම කොටසට අයත් අන්තර්හුමාරු මධ්‍යස්ථාන ගණන 5ක්. ඉදිකිරීම සඳහා විදේශීය කොන්ත්‍රාත්කරුවන් මෙන්ම මාර්ග ක්ෂේත්‍රයේ දේශීය කොන්ත්‍රාත්කරුවන්ද යොදා ගැනීම විශේෂත්වයක්. අපේ දේශීය කොන්ට්‍රැක්ට් කම්පැනිව 16ක් විතර සම්බන්ධ වෙලා මේ අපේ රටට පූර්වීක මේ අපිට ආදායමක් ලැබෙන විදිහට දැන් අපි ක්‍රියාත්මක කරගෙන යනවා. අපි දේශීය බැංකුවලින් මුදල් අරගෙන ඒ බැංකුවලට අපි ණය ගෙවනවා. ඒ ණය අත්‍තරම මේ මහජනයාගේ සල්ලි. ඒ මහජනයාට අපි ගන්න සල්ලි වලට ඒ මුදල්ම අපි ආයි මේ පොලි විදියට අපි ගෙවනවා. ඒ විදියට අපි මේ සලසුම් කරලා තියන්නේ. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීමේදී පරිසර සංරක්ෂණය කෙරෙහි ප්‍රමුඛ අවධානයක් යොමු කර තිබෙනවා. ශබ්ද විමෝචනය, කම්පනය, ජලපවාහනය, පාන්සු හා භූවිද්‍යායන සාධක පදනම් කරගනිමින් නියාමන සිදු කරන්නේ මධ්‍යම පරිසර අධිකාරියේ මඟ පෙන්වීම යටතේ. වනජීවීන්ගේ වාසස්ථාන සහ සතුන්ගේ චලන එලෙසම පවත්වාගෙන යාම සඳහා විශේෂිත ගමන් මාර්ගද සකස් කරනවා. අවදානමට ලක් වූ ශාඛ විශේෂ ආරක්ෂා කිරීම හා හරිත කලාප පිහිටවීම ව්‍යාපෘතියට අයත් පාරිසරික ක්‍රියාමාර්ග කිහිපයක්. මේ ආශ්‍රිත ජනතා ගැටළු විසඳීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සභාපතිත්වයෙන් යුත් අස්වැසුම් කමිටුද ක්‍රියාත්මකයි. රථවාහන තදබදය පවතින දිනයක කොළඹ සිට මහනුවරට ළඟාවීමට ගතවන කාලය පැය 4ක් හෝ 5ක් වන්නට පුළුවන්. එහෙත් කොළඹ මහනුවර අධිවේගී මාර්ගය සකස් කිරීමෙන් පසුව ඒ සඳහා ගතවන කාලය පැයක් දක්වා අඩුවනවා. ජාතික නාලිකා විදින් මෝතිලාල් හිසැල්ල පොතුහැර සිට.